දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ බබෙක් හම්බ වෙනකොට එයාගේ වැදෑම ඉස්සර කරන්නේ මොකද මේ වැදෑම විසි කරනවා අපි හන්දෙන් හරිද දැන් ඊට පස්සේ තව කාලයක් අපි ඇහුවා මේ වැදෑම හා මේ සමහර රටවල කට්ටිය අනුභව කරනවා කියලා ඒගොල්ලන්ගේ විවිධාකාර දේවල් සඳහා ඇදහිම් සඳහා තව අහලා තියෙනවා මේ සෙන්ට් හදන්න පාවිච්චි කරනවා අර මිල අධික සෙන්ට් හදන්න සොඳ වෙලවනවා ඉතින් අපි අහලා තියෙනවා මේ ලංකාවේදී එකතු වෙන විසි කරන වැදෑමහල් එකතු කරලා වෙන රටවල යන සෙන්ට් හදනවා එහෙම ක්‍රියාවලියක් තියෙනවා දැන් මේක වැදෑම අලුත්ම ක්‍රමය මේ වැදෑම අධිශීත කරන එක කරන්නේ මොකටද මේ බබා කවදා හරි දවසක ලොකු වෙලා ඒ බබට මොකක් රෝගයක් හැදෙනවා ඒ බබට අපි කියමු ලියුකේමියාව හරි වවයවක ප්‍රශ්නයක් හැදුනොත් මෙන්න මේ වැදෑමහ ඇතුලේ තියෙනවා අන්නේ බබාට ඕන අන්නරක රිපෙයාර් කරන්න ඕන සෛල ටික. අනාගතයේ කාලයකදී අන්නේ සෛල අපි කියමු ස්ටෙම් සෙල්ස් කියලා කියනවා. අන්නේ ස්ටෙම් සෙල්ස් ගන්න මෙන්න මේ වැදහම ඒ ළමයාගේ මුළු ජීවිත කාලෙටම ෆ්‍රීස් කරලා තියෙනවා. දැන් ලෝකයේ අලුත්ම ක්‍රියාවලිය ළමයා ඉපදුනා මේ වැදහම ඒ ළමයාගේ නම ගහලා ඉපදිද්දිත් ගහලා වෙන විශේෂ දූතන් ලක්ෂ 4ක් 5ක් විතර තමයි මේ ක්‍රියාවලියට යන්නේ. එයාගේ මුළු ජීවිත කාලෙටම තියෙනවා. ඒක කවදා හරි දවසක ඒ ළමයට අපි කියමු රතු රුධිරාණු සම්බන්ධ ඇටමිටු සම්බන්ධ බද්ධයක් ඕන වෙලා කායෙන්වත් හොය හොය යන්න ඕනේ ඒක. එයාට මහත්වල මේ දේවල් තියෙනවා. මේ වැදෑමයි ඒ ටික ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. දැන් අලුතෙන් මේකලු කියනවා ඒ වැදෑමයි තැම්පත් වෙලා තියෙන මේ සෛල අරගෙන ඒක දැන් හිතන කාගෙන වකුගඩුව නරක් වුණා කියලා. ඒතරද එයාට ගැළපෙන වකුගඩුවක් හොය යන්න ඕනේ. දැන් මේකලු කරන්න යන්නේ මේ ගන්න සෛල අරගෙන මේක හිමින් වර්ධනය කරලා අලුත් වකුගඩුවක් හදන්න පුළුවන් මට්ටමට ගිහිල්ලා තියෙනවා සර්ලකෝ. ඉතින් මේක ටිකක් දැන් ලොකු තාක්ෂණික ක්‍රමයක්. දැන් ලංකාව තුළ මේ ක්‍රමවේදය කියලා ලංකාවේ තාම නෑ මේ වැදෑම ආධිත කරන තාක්ෂණ ඉන්දියාවේ එහෙම තියෙනවා. එතකොට මේ නලදරු තාක්ෂණයේදී අපි අධිශීත කරන එකදී කරන්නේ මේ ක්‍රියාවලියම තමයි කරන්නේ. ඒතර මේ ක්‍රියාවලියේදීම අනාගතයට ගන්න පුළුවන් වෙන මේක තියාගන්න. මොකද විශේෂයෙන්ම දැන් නලදරු තාක්ෂණයේදී කල්ල ගොඩක් හදනවා. සර්ලකෝත් එක යුවලකට කල්ල 7ක් 8ක් හද. නමුත් අපිට පුළුවන් දෙකක් විතරයි තැම්පත් කරන්න. උපරිම දෙකයි. උපරිම දෙක නෙවෙයි ගොඩක් දාන්න පුළුවන්. නමුත් දෙකට වැඩි අපි තැම්පත් කරන්න. එකක් හෝ දෙකක් කරලා තැම්පත් මොකද ඊට වඩා තැම්පත් කිරීමේ මවට සහ දරුවාට තියෙන අවධානම වැඩි නිසා තැම්පත් කරන්නේ. ඒතර මේ ඉතිරි වෙන කල්ල විසි කරන්න බෑනේ. ඒතර මේක අනාගතයට තියාගන්න. ඒතර මේ ඉතිරි වෙන කල්ල අනාගතයට තියාගන්න මදිශීත තාක්ෂණය පාවිච්චි කරනවා.